ආයුබෝවන් සුබ දවසක් අද දවසත් ආදරණීය දවසක් වෙන්න කියලා මම හැමදාම කියන වගේ ප්‍රාර්ථනා කරනවා මේ දවස මේ මොහොත මේ වෙලාව මේ හිත ගාවට එන්න ඔබ බලාගෙන ඉන්නවා කියලා අපි හොඳටම දන්නවා ඔබ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහනේ තියෙන දත් ඕගොල්ලෝ අරගෙන අපිට කතා කරනවා ඇත්තටම අපි කැමතියි අපිට කතා කරනවට ඔබ මතක තියාගන්න ඔබ වෙනුවෙන්ම මේ සෝදානම් කරපු මේ වැඩසටහන මනෝවිද්‍යාත්මකව පැත්තෙන් කොයි විදිහටද අපේ ජීවිතේ බලන්න පුළුවන් කියන එක ඔබට පුරුදු කරන්න තමයි අපි හිත ගාව පටන් අරන් තින්නේ. එහෙමනම් අපි හිත ගාවත් එක්ක එකතු වෙලා කතා කරමු ගොඩක් දේවල්. අපි හිතගා වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවය තියෙනවා. අපිට කතා කරන්න ඕන. ඔව් ඉතින් අපිට කතා කරන්න ඔබට අවස්ථාව ලබා දීලා තියෙන අපේ දුරකථන අංකයට 011 2 77 44 24. අපේ අංකයට කතා කරන්න ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමනම් ඉතින් වැඩසටහන තුලදී අපි කතා කරන්න අපේ මනෝවෛද්‍යතුමන් සමග සම්බන්ධ වෙන්න ඕන. මනෝවෛද්‍යතුමනි එන් කුමාරනායක මහතා අද දවසේ අපිට සම්බන්ධලා එනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි අපිත් එක්ක හැමදාම උපදේශිකාව සම්බන්ධ වෙනවා. මధు ප්‍රියංවද මහත්මිය ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් ඉන්න. වෛද්‍යතුමනි අපි හැමදාම කතා කරපු දේවල් ගොඩක් තියෙනවා. මේ කතා කරපු දේවල් එක්ක ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ප්‍රතිචාර ඉතාමත්ම ඉහළයි. ඒ වගේම තමයි මේ කාලය මේ කොරෝනා වසංගතයත් එක්ක ගෙවල් වලට ඉන්නවා ගෙවල් වලට වෙලා ඉන්නවා ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම සීමාව ඉක්මවා කෑම කන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි තමන්ට තමන් හිත පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ තත්ත්වයක් එක්ක මේ විශේෂයෙන්ම තරබාර වීම තමන්ට කන්ට්‍රෝල් නැතුව කෑම මේ සම්බන්ධයෙන් අපේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. විද්‍යාත්මකව ඔබතුමා කොහොමද දකින්නේ මේක? ඔනිල් මිනි මං හිතන්නේ ඔබගේ කතාව එක්ක වැදගත් පච්චනයක්. මනෝවිද්‍යාත්මකව සිටීමට මනස හුරු කිරීම මේක තමයි වැදගත්ම දේ. අපි හුඟක්ම මනෝවිද්‍යාත්මකව සිතන්න පුංචි කාලේ ඉඳන් පුංචි දරුවගේ ඉඳන් හිත පුරුදු කරොත් එම් ඇයි ඔහු එහෙම ඉන්නේ ඇයි ඔහු අඬන්නේ ඇයි ඔහුට තරහ ගියේ ඇයි ඔහුට ඊර්ෂ්‍යාව ඇති උනේ ඇයි ඔහු මාත් එක්ක මගෙන් ඈත් වෙලා ඉන්නේ ඇයි අපි අතර නිතරම ප්‍රශ්න ඇති වෙන්නේ කියලා මනෝවිද්‍යාත්මක කෝණයෙන් ප්‍රශ්න දිහා බලන්න පුරුදු වුණොත් අපිට එන ආතතිය හුඟක් අඩු වෙනවා. අද මනෝවිද්‍යාඥයෝ කියනවා දරුවන්ගේ පුංචි කාලේ ඉඳන් විෂයමාලාවට කරිකියුලම් එකට එකතු කරන්න කියලා මේ මනෝවිද්‍යාව. ඉතාත්ම සරල විදියට එහෙම වුණොත් ඔය භූත විද්‍යාවන් ඔය සේරම මිනිස්සු ඈත් වෙලා ඔය කේන්දර පස්සේ දුවන ඒවායින් ඈත් වෙලා මිනිස්සුන්ගේ උවිත වැඩිය හොඳ ජීවිතයක් හොඳ නිරෝගී ජීවිතයකට ඇතුල් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක ඔබ කිව්වා වැදගත්ය අපේ සිතුවිලි අපි හිතන දේත් මනෝ පුබ්බංගමා ධම්මා අපි අපේ පස්සෙන් එන්නේ අපේ සිතුවිලි. අපි හිතන දේත් එක්ක තමයි අපේ ජීවිතේ වෙනස් වෙන්නේ. දැන් මාතෘකාවක් විදිහට ගත්තේ තරබාරුකම. දැන් ඇත්තටම ඔබ දන්නවද කොළඹ දිස්ත්‍රික්කයේ 52%ක් විතර කොළඹ ප්‍රදේශයේ තරබාරු බවට ගොදුරු වෙලා කියලා. තරබාරු බව කියන්නේ මොකක්ද කියලා බන්තා පොඩ්ඩින් කියන්න. ළමයිකෙන් 17%ක් පමණ තරබාරු නැත්තම් උසට සරිලන මහතක් නෙවෙයි වැඩි මහතක් තියෙනවායි කියලා අද විශේෂඥ හොයාගෙන තියෙනවා. මේක එපිඩමික් එකක් විදිහට කියන වසංගතයක් විදිහට පැතිරලා යනවා. ඇයි මෙච්චර අපි මේ ගැන වරි වෙන්නේ? අපි පොඩ්ඩක් කතා කරමු මේ ගැන. දැන් අපි දන්නවා දැන් ඔබ රංගන ශිල්පිනිය. ඒ වගේම ඔබ රූපලාවන්‍ය පිළිබඳ විශේෂඥෙක්. දැන් රූපලාවන්‍යයේදී මම දකින දෙයක් මම ඔබෙන් අහන්න ඕන. මට පුංචි කතාවක් මතක් වෙනවා. මම දවසක් නුවර ගියපු වෙලාවක ඔය එතන තියෙන මේ පෝටල් එකට ගියා උදේ ආහාරය ගන්න. ගියාම මමයි බබාලා දෙන්නත් හිටියා. ඔතන යහ පැත්තේ මේසක හිටියා ලංකාවේ ඉතා ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනිය. හරිද? මම කතා උඹට හොඳට අහගෙන ඉන්න. ඉතින් ඉඳලාම අපි කවුරුත් අඳුරගත්ත ඇයව. ඇයව කවුද? අපි අඳුරගත්ත ඇයව. ඉතින් මගේ බබා කියනවා ඉතින් ඇය රූපලාවන්‍ය ශිල්පිනිය ලංකාවෙන් ප්‍රසිද්ධයි. ඇයි ඇකට ලස්සනට ඇඟ තියාගන්න බැරි? ඇය තරබාරු. මම ඔබෙන් අහන ප්‍රශ්නයක් තමයි රූපලාවන්‍ය ශිල්පිනියක්
තමයි ඔබ ලංකාවේ ප්‍රසිද්ධ රූපලාලාවන ශිල්පිනියක් ඔබට ආයතනයක් තියෙනවා. ඔතෙන්ට කට්ටියම ඔබ තරබාර නම් කියන්නේ නැද්ද මේක අඩු කරගන්න ඕනේ කියලා මම ඔබෙන් අහන්න ඕන ප්‍රශ්නයක් මේ ඇවිල්ලා. අදටම හොඳ ප්‍රශ්නයක් මම මහතයිද? නෑ. අන්න ඔබ නෑ. දැන් ඔබ ගානට ඇඟක් තියෙනවා, ඔබේ උසට සූසිට ඇඟ තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. මම කියන්නේ රංගන ශිල්පිනිය, රූපලාවන ශිල්පිනියක් විතර ඔබ මේකෙන් විශිෂ්ටයි. මම කියන්නේ කොච්චර මේ ශරීරයේ ඇත්තටම අපි මූණ විතරක් ලස්සන තියාගෙන මදි නේද? අනිවාර්යයෙන්. ඇස් බැමි විතරක් ලස්සන තියාගෙන මදි නේද? ඇත්තම ඇතුළු හොඳ ප්‍රශ්නයක් ඒක. මම හැම තැනකදීම කෙනෙක් දැක්කොත් මං දැක්කොත් උසට වඩා මහත තියෙනවා නම් තමන්ගේ ශරීරය හරියාකාරව තියාගෙන නැත්තම් ඒක බැලන්ස් නැත්තම් මම උපදේශනයක් නම් ඇත්තටම දෙනවා. ඒ කියන්නේ මම කියන්නේ හැම වෙලේම තමන් කණ්ණාඩියක් ඉදිරියට ගියාම වද්දුමනේ තමන්ගේ ඇඟ තමන්ට පේන්න ඕන. ඒ නිසා ඉතාමත්ම හොඳට කෑම පාලනය කරලා දැන් අපේ ලංකාවේ හැමතැනම ව්‍යායාම කරනවා ඕනම කෙනෙක්. ඉතින් ව්‍යායාම කරලා තමන්ගේ ඇඟපත ලස්සන තියාගන්න පුළුවන් ඒක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පුදුයි. ඔව්. මේක තමයි ඉතාමත්ම වැදගත් රහස. මොන ඔබ දන්නේ නැතුනාට මම කිව්වේ දැන් 52% පමණ මේ තරබාර බවට ගොදුරු වීගෙන යනවලු. අපේ කොළඹ ප්‍රදේශයේ විතරක් මේ නාගරික urban society. දැන් ඔබට කියන්න මොකද්ද මේ තරබාරුකම? අපිට කෙනෙක්ට බලලා මහත පමණින් කියන්න බෑ තරබාරු කියලා නෙමෙයි. ඒකේ තියෙන විද්‍යාත්මක ක්‍රමයක්. ඒකට කියන BMI, body mass index කියලා. ඔබේ බර බලන්න කිලෝග්‍රෑම් වලින්, බර බලල ඉවරලා ඔබේ උස බලන්න මීටර වලින්. බර බෙදීම මේ උසට එන අගය තමයි body max index. මෙන්න මේ body max index කියන එක මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ. දැන් අපි හිතමු මේක බැලුවා අයිවත් මම කියන්නම් බර බලන්න කිලෝග්‍රෑම් වලින් උස බලන්න මීටර වලින් වර්ග කරන්න උස බර බෙදීම උස. එතකොට මේකෙදි එන අගය මෙන්න මෙහෙමයි ලෝක සෞඛ්‍ය සංවිධානය විස්තර කරන්නේ. අපි හිතමු ඉතාත්ම සරල විදියට ගත්තොත් මේ එන අගය 20ට අඩුද 20යි 25යි අතරද 25යි 30යි අතරද 30ට වැඩිද? අපි හිතමු මේ එන අගය 20යි 25යි අතර නම් බොඩි මාස් ඉන්ඩෙක්ස් එක ඔබට උසට සරිලන මහතක් තියෙනවා. මේ එන අගය 25යි 30යි අතර නම් ඔබ මහතයි කියලා කියන්නේ. මේ එන අගය 30ට වැඩි නම් අපි කියනවා ඔබ තරබාරුද කියලා. එහෙනම් ඔබට අද බලා ගන්න පුළුවන් ඔබ තරබාරුද ඔබ මහතද ඔබ ගාන්ට ඉන්නවද? ඇයි මෙච්චර වැදගත්? එක. අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා හුඟක් හෘදයාබාධ වලට එක හේතුවක් කියලා තරබාරුකම. දෙක. දියවැඩියාවට ප්‍රධාන හේතුවක් කියලා තරබාරුකම. තුන. අපි බැලුවොත් එම ඔස්ටියෝ ආතරයිටිස් මේ හන්දිපත් දිලා යාම වයසත් එක්ක ප්‍රධානම හේතුවක් කියලා තරබාරුකම්. අනිත් එක තමයි වැදගත්ම දේ තමයි මානසික රෝග. දැන් ඔබ දන්නවද මානසික රෝගයෙන් පෙළෙන පුච්චලව ගත්තොත් එහෙම 40-60% තරබාරු තත්වයට ගොදුරු වෙලා කියලා විශේෂඥයෝ කියනවා. එහෙනම් මානසික රෝගයත් එක්කත් සම්බන්ධතාවක් තියෙනවා. එතකොට ඔබ අහයි මෙහෙම ප්‍රශ්නයක් කොහොමද හෘදයාබාධ ඇති වෙන්නේ? ඔබ දන්නවද දැන් තරබාරු වෙන්න වෙන්න අපේ සෛල ප්‍රමාණය වැඩි වෙනවා. සෛල ප්‍රමාණය වැඩි වුණාම සෛලවලට ඕන ඔක්සිජන් සහ ආහාර වැඩි වෙනවා. එතකොට ඔක්සිජන් සහ ආහාර සෛලවලට ගෙනියන්නේ රුධිරයෙන් නිල්මිනි. එතකොට රුධිරයෙන් මේක ගෙනියනකොට හෘද වස්තු වේගෙන් පම්ප් කරන්න ඕන. හෘද වස්තුට මේක විශේෂ ආයාසයක්. එතකොට වෙන්නේ හෘද වස්තුවේ විශේෂයෙන් වම්පස කෝසිකාව දුර්වල වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. මේත් එක්කම හෘදය දුර්වල වෙනවා. ඒත් එක්කම ඇන්ජයිනා පෙක්ටොරිස් ඉස්කීමික් හાર્ට් ඩිසීස් වැනි තත්ත්වයන් එනවා. ඊට අමතරව වේගයෙන් මේ රුධිරය වම් කෝසිකාවෙන් මෙහෙම පම් කරනකොට සම්පූර්ණ මේ ප්‍රෙෂර් එක එන්නේ ආටරිස් වලට ධමනිස් වලට. එතකොට වෙන්නේ ධමනිස් වලට ප්‍රෙෂර් එක වැඩි වුණාම වෙන්නේ අර ධමනි ටිකෙන් ටික ටිකෙන් ටික මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒවයි ආස්තරණය තුවාල වෙලා ඒවයි කොලෙස්ටරෝල් තැම්පත් වෙලා හයිපර් කොලෙස්ටරමියා කියන නැත්තම් අන්තිමේදී මේ කියන ධමනිය වල ප්‍රෙෂර් එක වැඩි වීමත් එක්කම අධික රුධිර පීඩනය එනවා. එතකොට වෙන්නේ ඔබ රුධිර පීඩනයටත් ගොදුරු වෙනව, හෘද රෝගීටත් ඉක්මනින්ම ගොදුරු වෙනව. මොකද්ද ඔබේ බර වැඩි වෙනව, තරබාරු වෙන තරමට. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දියවැඩියාවට ප්‍රධානම හේතුවක් කියලා මොකද්ද? තරබාරුකම. ඒ කොහොමද වෙන්නේ? මහත් වෙන්න මොකද්ද වෙන්නේ? ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන. ඒක ඔබ දන්නවද ඉන්සියුලින් වල කාර්යය? ඉන්සියුලින් තමයි රුධිරයේ තියෙන ග්ලූකෝස් ඇතුළට ගන්නේ සෛලවලට. එතකොට මේකට අදාළ ප්‍රතිග්‍රාහක රිසෙප්ටෝස් තියෙන සෛලවල මේ ප්‍රතිග්‍රාහක වල ක්‍රියාකාරීත්වය නැති වෙනකොට තරබාරු වෙනවා. එතකොට ඉන්සියුලින් වැඩි වෙනව වැඩ කරන්නේ නැහැ. රුධිරයේ සීනි වැඩි වෙනවා. ඔබ දියවැඩියා රෝගියෙක් වෙනවා. හරි. දැන් මේ අපි කතා කරේ ශාරීරික ප්‍රශ්නනේ. ඔස්ටියෝආතරයිටිස් නම් ඔබට තේරුම් ගන්න පුළුවන් බර වැඩි වුණාම මේ කාටිලේ චික්මනින් දිරාපත් වෙනවා ධන හිස්වල.
නෑ මම කියන්නේ ඊට වැඩගත් දෙයක් ඔබයි මේ මනෝවිද්‍යාව කතා කරන්නේ ડોක්ටර් මේ වෙන දෙයක් නේ කියන්නේ කියලා. ඔබ දන්නවද ડિප්‍රෙෂන් මානසික අවපීඩනේ තියෙන ගත්ත අය ගත්තොත් CDC Center for Disease Control ආයතනයේ කියන ඒන් 143ක්ම තරබාරුයි කියලා. එහෙනම් තරබාරු අය ලේසියෙන් මානසික රෝග වලට ගොදුර වෙනවා. ඇයි ලිංගික ප්‍රශ්න අපිට යොමු වෙනවා. ඔබ දන්නවද තරබාරු කෙනෙක්ගේ ලිංගික හැකියාව සාමාන්‍යයෙන් ගත්තොත් එම 100 දෙනෙක් ගත්තොත් 40 දෙනෙක්ට විතර ලිංගික ආසාව අඩුලු තරබාරුකමත් එක්ක. ඊළඟට ලිංගික හැකියාව sexual performance ගත්තොත් 142ක් විතර අඩුලු. දැන් අපි ලඟ අපේ ආයතනයට මොමු වෙනවා සමහර අය ලිංගික ප්‍රශ්නත් එක්ක නිල්මිනි බැලුවම යටින් තියෙන්නේ තරබාරුකම. එතකොට අපි කරන්නේ සේරම් පැත්තක තියලා මේ ලස්සනට ශරීරය හදාගන්නේ කොහොමද බර අඩු කරන්නේ? මෙතෙන් තව දෙයක් කියන්න තියෙනවා. එතකොට මේක මේ මනෝවිද්‍යාවට අදාළ දෙයක්ද? අද ලෝකේ හොයාගෙන තියෙනවා තරබාරුකමට තියෙන වැදගත්ම විශිෂ්ටතම ප්‍රතිකාරය තමයි ව්‍යායාම කිරීම පමණක් නෙමෙයි, කෑම අඩු කිරීම පමණක් නෙමෙයි, මනස සකස් කරන්න, ආකල්ප වෙනස් කරන්න ඕන මනෝවිද්‍යාත්මක උපදේශනය කියලා. මම හිතන්නේ මදු තව ටිකින් ගියායි මේ උපදේශනය මොකක්ද කියන්නේ. ඔව් අදතුමනේ ඇත්තටම ද අපිට මේ සම්බන්ධයෙන් කතා කරොත් මේ බලාගෙන ප්‍රේක්ෂකගාරට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අද දවසේ තෝරගත්තේ. මදු මහත්මිය ඔබතුමියෙන් අහන්න ඕන දැන් අපි විද්‍යාත්මකව බැලුවටින් දැන් මේ විජු ලෙස ආහාර ගැනීම ගොඩාක් වෙලා කෑම මේසිදී කෑම මෙවැනි තත්ත්වයන් උඩ මේක මනෝවිද්‍යාව පැත්තෙන් බැලුවොත් කොයි වගේද ඔබතුමිය දකින්නේ ඇත්තටම? ඔව් විද්‍යාත්මකව ගත්තොත් නිර්මිනී දැන් මේ ගිජු ලෙස ආහාර ගැනීම ගැන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයාට අනුව දැන් යටිහිතේ තියෙනවානේ ලිංගික ආශාවන් ප්‍රචණ්ඩත්වය මෙන්න මේ වගේ දේවල්. එතකොට මේ ලිංගිකත්වයට තියෙන ආශාව වගේම යටිහිතේ සැඟවිලා තියෙන ආශාවක් තමයි මේ ගිජුකම කියලා කියන්නේ. දැන් අපි මෙහෙම බලමුකෝ දැන් අපේ මුතුන් මිත්තෝ ඒ කාලේ කුඹුරේ වැඩ කළා, වෙලේ වැඩ කළා, උදළු ගාලා සෑහෙන ලොකු බර වැඩ කළානේ, ලොකු බත්තිගානක් කෑවේ නේද? හැබැයි දැන් අපේ ජීවන රටාව දිහා බැලුවොත් අපි සමහරවිට උදේ 9ට වැඩට යනවා, පහ වෙනකම් වාඩි වෙලා ඉන්නවා. මේ පැය ගානේ වැඩිපුර වෙලාවක් ඔබ වාඩි වෙලා ඉන්නේ. ඉතින් කාර්යාලයේ මේ විදිහට රැකියාව කළා ඔබ පුරුදු වෙලා ඉන්නවා 3 වෙලක් හොඳට කන්න. සමහරවිට ලොකු බත් එකක් කන්න. කිසිම ව්‍යායාමයක් නැතුව. අනිත් එක තමයි දැන් ඩොක්ටර් කිව්වා අපේ සිතුවිලි සහ ආකල්පත් මේකට බලපානවා කියලා. ඒකත් හරිම වැදගත් දෙයක්. මම පුංචි උදාහරණකින් ඔබට කියන්නම්. දැන් අපි හිතමුකෝ දැන් අපි හෝටල් එකක බුෆේ එකකට යනවා කියලා. සමහරවිට ඔබ 2500 3000ක් විතර වියදම් කළා තමයි මේ බුෆේ එකට යන්නේ. ඒතකොට ඔබට හිතෙනවා අද මම දෙන සල්ලි වලට හරියන හොඳට කාලා එන්න ඕනේ කියලා. මේ අනිත් එක දැන් ওই වෙඩින් වලට ගියාමත් එහෙමනේ නේද? දැන් අපි හිතමු 5000ක් දුන්නොත් 10000ක් දුන්නොත් මම මෙච්චර ගාණක් දුන්නා. ඒක හින්දා අද මම හොඳට කන්න ඕනේ ගිහිල්ලා. සමහරවිට කාලෙකින් තමයි ඔබට මේ වගේ වෙඩින් එකක් වුණත් එන්නේ. ඉතින් මේක මේ ගිජුකමයි ලෝභකමයි අතර මේකට එකතු වෙච්ච අවස්ථාවක්. ඉතින් මේ ආකල්ප සිතුවිලිත් හින්දා අපි ඇත්තටම ගිජු ලෙස ආහාර ගන්න පුරුදු වෙලා ඉනවා සහ ඒක නිසා තරබාරුකම ඇති වෙනවා. අනිත් එක ලස්සන වැදගත් දෙයක් කියන්න ඕනේ නිල්මිනි ආතතිය. අපි මේකට කියනවා ස්ට්‍රෙස් ඊටින් කියලා. ඩොක්ටර් මං හිතන්නේ ගොඩක් එක ගැන පැහැදිලි කරා. අපි හිතමුකෝ මේ විදිහට දැන් අපි ජීවත් වෙද්දී විවිධ හැලහැප්පීම් එක්කනේ ජීවත් වෙන්නේ. ඔබේ දරුවා පාඩම් කරන්නේ නැහැ, හරියට ඉගෙන ගන්නෙ නැහැ. මේක අම්මා කෙනෙක්ට ලොකු ආතතියක් වෙන්න පුළුවන්. සමහරවිට ඔබේ හස්බන්ඩ් ඔබට සාරියක් අරන් දුන්නේ නැහැ. මේක ආතතියක් වෙන්න පුළුවන්. බිරිඳ නිතරම ගෙදර රණ්ඩු කරනවා. මේක ආතතියක් වෙන්න පුළුවන්. ඉතින් මනෝවිද්‍යාඥයෝ කියන විදිහට සමහර වෙලාවට මේ ආතතිය බඩගින්නක් විදිහට ඔබට දැනෙනවලු. ඉතින් ඇත්තටම මම අඳුරගන්නේ නැහැ මේ කන්නේ ආතතියට කියලා. ඔබ හිතන්නේ බඩගින්නට කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ පුරුදු වෙනවා කිරි ටොෆි කෑල්ලක් කන්න, බනිස් ගෙඩියක් කන්න. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා නිතරම තේ බොන, සීනි තදා තේ බොනවා. ඉතින් මේ හැම අවස්ථාවකම ඔබේ ශරීරයට අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් මේ කැලරි වලින් මොකද කරන්නේ? ඔබ අනවශ්‍ය ලෙස තරබාරු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අර ඩොක්ටර් කිව්වා වගේ දියවැඩියාව, කොලෙස්ටරෝල් මේ වගේ රෝගී තත්ත්වයන් වලටත් ගොදුරු වීමේ හැකියාව වැඩි මේ වගේ තරබාරු පුද්ගලයන්. ඔව්. ඇත්තටම මේ තරබාරු ගැන කතා කරනකොට ඔබ දැන් නිගමනයකට එනවා ඇති ගෙදර ඉඳගෙන ඔයා මහතයි ඔයා වන්න ඔයාට තියෙන මේ ලෙඩේ තමයි කියලා නිගමනයකට එන්න කලින් අපි මුල් වැඩසටහනම බලන්න ඕන අනිවාර්යයෙන්. එතකොට ඔබට තේරෙයි මොනවාද අපි මේ ගැන කතා කරන්න කියන එක. අපි විරාමයකට ගිහිලා නැවතත් හමු වෙමු.
විරාමයට යන්න පෙර අපි කතා කර කර හිටියේ මේ ගිජු ලෙස ආහාර ගැනීම මනෝවිද්‍යාව පැත්තෙන් බැලුවොත් කොයි වගේද ඔබ මානසික ආතතියට කෑම ගොඩක් කෑමේදී තමන්ට ඇති වෙනද ඒ වගේම තමයි අපේ රටේ ගොඩක්ම පිරිමි පාර්ශ්වය ගත්තොත් උදුර ප්‍රදේශයේ වැඩිපුර නෙරායම මේ දේවල් ගොඩක් අපි දකිනවා ඉතින් ඔබට අද ඉතාමත්ම වැදගත් මාතෘකාවක් කතා කරන්න ඕ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කෙනෙක් දුරකතනින් අයිබෝන් කතා කරන්න අයිබෝන් ඔව් කතා කරන්න මට කියන කැටලුව මගේ මල්ලි ගැන එයාට වයස අවුරුදු 15යි එයා දැන් ටික කාලෙක ඉඳන් කියනවා එයාගේ නහය ඇදයි කියලා ඉතින් මේක එයා නිතරම කියන්න ගත්ත නිසා අපිත් බය වෙලා එයාව අරගෙන ගියා ඩොක්ටර්ස්ලා අතරම කීප දෙනෙක් ළඟටම අරගෙන ගියා එතකොට ඩොක්ටර්ස්ලා එයාව බලලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඒත් ඒ කිසිම දෙකින් එයා සෑහීමටපත් වෙනවා තාම කියනවා නහය ඇදයි කියලා අපෙමුත් අහනවා එයා ගිහලා කණ්ණාඩියෙන් බලනවා ඉතින් එයාට ඒක ලොකු පීඩනයක් කියලා අපිට තේරෙනවා මට දැනගන්න ඕනේ මේක මානසික රෝගී තත්ත්වයක්ද කියලා ඔව් නිර්මිනී ඉතාත්ම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ මේක මානසික රෝගී තත්ත්වයක් මේක හුඟක් වෙලාවට හැදෙන්නේ අවුරුදු විශේෂයෙන්ම ඇඩලසන් ගැටවරවී ඒ කියන්නේ අවුරුදු 15 අවුරුදු 16 17 18 කාලේ තමයි එන්නේ මේකට කියන්නේ බොඩි ඩිස්මෝපික් ඩිසෝඩර් කියලා මේකෙදි තියෙන දේ දැඩි ආතතියක් දැඩි කම්පනයක් දැඩි සිතුවිල්ලක් ඇති වෙනවා එක එක විදිහට දැන් ඔය කියන විදිහට නහය ඇදයි කියලා දැන් අපිට ආයතනයේ මෙවැනි දරුවන් විශාල වශයෙන් යොමු වෙනවා මේ කවුරුත් හිතන්නේ මේක ලෙඩක් කියලා. ඊළඟට මේ මෙයාලගේ ලක්ෂණ තමයි නහය විතරන්නේ සමහරක කන ඇදයි, දත් ටික ඇදයි. එනද මගේ ඇස් ටික හරියට නැහැ. මගේ දත් ටික අප්සරේ. මම තමාරය ඉන්නවා තමන්ගේ මේ 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 සිස්නේ කුඩා කියලා. මේ විදිහට සිතුවිලි එනවා. මෙහෙම ඇවිල්ලා මේ ළමයිට එන්නේ හුඟක් ගැටවර වියේ ඉන්න. ඇවිල්ලා මේ ආතතිය ලක්ෂණ තමයි මෙයාලා නිතරම කන්නාඩිස් කාලා ඉස්සරහට කියලා බලනවා. බලලා හිතනවා බල මේක ඇදද නැද්ද? ඊළඟට ගෙදර අය ළඟට යනවා. ගිල්ලාන අම්මේ කියන්න මගේ නහය ගැන ඇත්තටම ඇදද බලන්න. දැන් මල්ලිගේ මෙහෙම නෑනේ. නංගිගේ මෙහෙම නෑනේ. මට විතර නේද කියන්නේ. මේක හැමතැනම විමසන්න පටන් ගන්නවා. ඊළඟට නිර්මිනී දැන් මේ ආතතිය දිගටම ගියාම මගේ ළඟට දරුවෙක් කියන ඔය කතාවම නහය ඇදයි කියලා ඊළඟට ඉස්කෝලේ යන්නේ නෑ. ඉස්කෝලේ ගියාට යාළුවෝ මොනවාරි හිතයිද? මට හිනා වෙයිද? මගේ නහය ඇදයි. ඊළඟට ඩොක්ටර්ස්ලා පිටපස්සේ යනවා. ඩොක්ටර්ස්ල පිටපස්සේ ගියාම මෙතන ඩොක්ටර්ස්ලගෙන් ලොකු වැරද්දක් වෙනවා. මම දැක්කව මගේ ළඟට මේ වගේ දරුවෙක් ආව නහය ඇදයි කියලා ENT සර්ජන් 3 දෙනෙක් ළඟට ගියා. ඇත්තටම ENT සර්ජන් කිව්වා ඔයාගේ කිසිම වැරද්දක් නැහැ කියලා. නමුත් මනෝවිද්‍යාව කියන්නේ ඔබට කිසිම ලෙඩක් නැහැ කියන්න එපා. ඔබට මානසික ලෙඩක් තියෙනවා. ඔබට ප්‍රබල කම්පනයක් තියෙනවා, ආතතියක් තියෙනවා. ඒ ආතතිය මොලේ ඇතුලෙන් එන එකක්. මේකට පැහැදිලිවම ප්‍රතිකාර මනෝවෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ කියලා. අපි ළඟට ආවම අපි කරන්නේ පළවෙනිම තමයි මනෝ අධ්‍යාපනය නැත්නම් සයිකෝ එඩියුකේෂන් කියලා කියනවා. ඇයට අපි ඔය මේ පුංචි දරුවට අපි අවුරුදු 15 16 17 18 ඔය කාලේ තමයි එන්නේ. අපි කියනවා පැහැදිලිවම මේක ලෙඩක්. ඇත්තටම මේකේ ඔබට මේක සිතුවිල්ල. මේ සිතුවිල්ල ග්‍රස්ඨිය වගේම අර හිතට දරා ගන්න බැරි කම්පනයත් එක්ක එන සිතුවිල්ල. ඉතින් මේකට කරන්න ඕන දේවල් මොනවද? ඊළඟට අපි මේකට ව්‍යායාම වර්ග තියෙනවා. ශරීරය සහැල්ලු කරන ව්‍යායාම කියනවා. බ්‍රීතින් එක්සර්සයිස් උස්ම ගැනීමේ ව්‍යායාම. ඊළාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දැන් මේක වැඩි වෙනවා. දැන් අපි හිතමු දැන් අම්මා ළඟට යනෝනේ. ගිහිල්ලා අම්මගෙන් අහනවා අම්මේ නහය ඇදද? දැන් මේවට නහය අපි අම්මා කියනවනේ නෑ නෑ ඔයාගේ නහය ඇද නැහැ කියලා. එහෙම සිතුවිල්ලක් මැව්වොත් නිතරම කියන්න ගියොත් මේක පොසිටිව් රීම්පෝස් වෙනවා කියලා. අරක වැඩි වෙනවා. අම්මට කිව්වා අපි ඉක්නෝ කරන්න ගණන් ගන්න එපා. අහනකොට ගණන් ගන්න නැතුව යන්න. කන්නාඩියට යන වාර ගන්න අපි අඩු කරනවා. අපි පොතක් දාලා වෙලා අද ගියානේ ඔය 10 දෙනෙක් කන්නාඩි ළඟට. හැබැයි මේ සතිය ඇතුළේ මට 5කට අඩු කළ ඕන. කන්නාඩි ළඟට ඉස්සෙල්ලා ගිහිල්ලා බලන්නේ නහය හරියට තියෙනවද නැද්ද කියලා. මේ ආකාරයට කරන අතරේ නිර්මිනී අපි මේකට බෙහෙත් දෙනවා. පැහැදිලිවම ඖෂධ. ඒ ඖෂධ වලින් කියන්න තරම් කිසිම අතුරු ආබාධයක් නැහැ. ඖෂධ ගත්තම සාමාන්‍ය සති 9ක් සති 10ක් විතර යනකොට මේ තත්ත්වය හොඳටම අඩු වෙනවා. අපි යම් කාලයක් මේ ඖෂධ දීගෙන යනවා. ඖෂධ සහ මානසික මේ උපදේශනය, මනෝවිද්‍යාත්මක උපදේශනය, මම හිතන්නේ මදු දන්නවා මනෝවිද්‍යාත්මක උපදේශනය මේ දෙක එකතු වුණාම පහසුවෙන්ම මේක සනීප කරගන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්න දහසක් තියෙන මෙතන ඔබ හුඟක් වෙලාවට කරන්නේ මෙවැනි දෙයකට වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැහැ. මනෝවෛද්‍යවරයෙක් ළඟට යන්නේ පිස්සුවට බෙහෙත් ගන්න කියලා නේ හිතන්නේ. ඒක නේ යන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ඩොක්ටර්ස්ලගේ පස්සේ යනවා. අනේ මගේ නහය හදලා දෙන්න. මං එක මගේ ළඟට ආව එක දරුවෙක් ආව ඔහුගේ කනේ ඇදක් තියෙනවා කියලා. මගේ කන ඇද්දයි. මේක හදන්න ඕන කියලා. ඇත්තටම එහෙම කිසිම ඇදයක් නැහැ.
ඩොක්ටර්ස්ලා 10 දෙනෙක්ට වැඩිය ළඟට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා හැම තැනම ගිහිල්ලා ඩොක්ටර්ට බැනලා තමයි එළියට එන්නේ. දැන් ඩොක්ටර් කියන්නේ මොකුත් නැහැ කියලානේ. අනේ මිනිහට තේරෙන්නේ නැහැ මගේ ඇත්තටම මේ අපි තේරුම් ගන්න ඕන එයාගේ පීඩනය. ඔබ ඒ සිතුවිලි වලින් විශාල පීඩනයක ඉන්නේ. මේ පීඩනය නිසි ලෙස ප්‍රතිකාර නොකරොත් නිම්මිනි මානසික අවපීඩනය යනවා. ජීවිතේ පාවීම කලකිරීම ජීවිතේ නැති කර ගැනීම සිතුවිලි දක්වා යන්න පුළුවන්. ඒ නිසා ඔබට කියන්න තියෙන උපදේශනය තමයි මනෝවිද්‍යාත්මකව පැහැදිලිවම මනෝවෛද්‍යරෙක් වෙත යොමු කරන්න කියලා. ඔව්. ඇත්තට මම හිතන පැහැදිලි පිළිතුරක් ලැබුණා. මේ වදු මට දැනගෙන කැමති දැන් මේ කතා කරපු එකත් එක්ක මට කෙටියෙන් සඳහන් කරන්න. එක වයසකදී ඇති වෙන දෙයක්ද මේක? කියන්නේ එක වයසකදී මට දිනයක් නිසා මම හොඳටම දන්නා තමන්ගේ දින මොකක් හරි අඩුපාඩුවක් කියන්නේ මේ පෙළඹෙන ඕනම වෙලාවක. ඒක එක වයසකදී ඇවිල්ලා එක වයසකදී නැති වෙලා යනවාද සාමාන්‍ය? ඔව්, ඩොක්ටර් කිව්වා මේ ගැටවර වියේදී තමයි ගොඩක් වෙලාවට මේ බොඩි ඩිස්මෝබික් ඩිසෝර කියන තත්ත්වය ඇති වෙන්නේ කියලා. හැබැයි ඒක මේ එහෙම ඇති වෙලා නැති වෙලා යන්නේ නැහැ නිල්මිනි. මොකද මංගාවට මේ දැනටමත් උපදේශණයට එනවා එක රෝහලක වෛද්‍යවරයෙක්. ඉතින් ඒ වෛද්‍යවරයාගේ කුඩා කාලය ගත්තම, ඒ කියන්නේ ගැටවර විය ගත්තම, පාඩම් කරන කාලේ, ඔලවල් කරන කාලේ ඉඳලම මේක තියෙනවා. දැන් අද ඔහු වෛද්‍යවරේ. ඉතින් ඔහුගේ රැකියාවට, ඔහුගේ පෞල් ජීවිතයට මේ ගැටලුව සෑහෙන දුරට බලපාලා. මොකද දැන් ඒ වෛද්‍යවරයා මං ළඟට ඇවිල්ලා කියනවා, ඉස්සර මං මගේ ඒ ළඟට එන රෝගින්ගේ ඩයග්නොසිස් කාඩ් එක හරිම කම්ප්ලීට්. ඒත් මගේ තියෙන ගැටලුවත් එක්ක මට මේක දැන් හරියට කරන්න බෑ. මොකද මට හිතෙනවා මගේ මේ ඇදේ මගේ ළඟ ඉන්න පේෂන්ට් පෙනේ කියන එක. ඔහු අඳින විදිය පවාද ඒ කියන්නේ උරහිස ඇද ෂෝල්ඩර් එක ඇදයි කියලා හිතන්නේ. ඉතින් දැන් ඒක අනිත් අයට පෙනේ, තමන්ගේ රෝගින්ට පෙනේ කියලා. දැන් එයා ඉස්සර හරි හැන්සම් විදියට ඇඳලු. ඉතින් ඒ කියන්නේ බොඩි ෆිට්ස් ඇඳලා එහෙම. හැබැයි දැන් අරක වහගන්න ගොඩක් ලොකුවට ෂර්ට්ස් අඳිනවා. ඉතින් එයාට ඒක ලොකු පීඩනයක් වෙලා. පොඩි දෙයක් එකතු කරන්න ඕන මං. එක්සෙසිව් ග්‍රූමින් කියනවා. දැන් ඕක වහගන්න මොකක් හරියක් තියෙන කෙනෙක් ඒක වහන්න හොඳට අඳිනවා. අනිත් අයට පෙනේ කියලා හිතන්නේ. මදු කියන්නේ. එතම දැන් ඒ වගේ දේවල් අපිටත් තරුණ කාලේදී ඇවිල්ලා තියෙන මමත් ඉස්සරහ හිටුවා. හැබැයි සමහර අය පොඩි පොඩි දේවල් නම් ඇති වෙලා හැම නැති වෙලා යනවා. හරි බොඩි කොන්ෂස් නේ ඔය වයසදී හැම එකක්ම මල් ලෙඩක් කියලා කියන්නේ. නමුත් මේක වදයක් කරගෙන ජීවිතේ අවුල් කරගන්නවා නම් එතෙන්දි තමයි මනෝවෛද්‍යරේ හම්බෙන්නේ. ඔව්. ඇත්තම අද දවසේ අපි කතා කරේ මාතෘකාව හැටියට තෝරගත්තේ මේ තරබාරුකම. විශේෂයෙන්ම මේ තරබාරුකම ඇති වෙන්නේ කෑම ගොඩක් කෑමෙන්ද නැත්නම් නිකම්ම ඇති වෙනවද, මේ ගොඩක් දේවල් ගැන අපි කතා කරා. ඔබ දන්නවා අපි මේ සිතගා වැඩසටහන් තුළ සජීවීව ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් අපි මැදිරියට අපි ගෙන්නවා කියලා. ඉතින් අද දවසෙත් අපේ මැදිරියට අපි කෙනෙක්ව ගෙන්නවා. අය අපිත් එක්ක ඉන්න නයෝමි අයබන් කියලා පිළිගන්නවා. ඔව් නයෝමි, අපි දැන් කතා කරපු දේවල් එක්ක ඔයත් මේ මැදිරිය ඇතුළේ ඉඳගෙන අහගෙන හිටියා. ඇත්තටම මම දැනගන්න කැමති නයමිගේ වයස කීයද? එතකොට මේ අපි අද කතා කරීමේ තරබාරුකම ගැන, මේ ගැන කතා කරන්න තමයි අද අපි මේ මැදිරියට ගෙන්නේ. ඉතින් වයසත් එක්ක අපි ටිකක් කතා කරමු. මම නයෝමි. මට අවුරුදු 22යි. මම ඩොක්ටර්ව හම්බ වෙන්න ආවේ මුලින්ම මගේ බර අඩු කරගන්න. මොකද මම දැනගෙන හිටියා මනෝවිද්‍යා උපදේශණයෙන් කෙට්ටු වෙන්න පුළුවන් කියලා. ඒක හරියටම හරි. මොකද මම දැන් මාස 8ක් තිස්සේ මදු මිස් ළඟට එනවා උපදේශණයට. මගේ බර සාමාන්‍ය විදියට දැන් ක්‍රියාශීලී ඉස්සර හිටියා වගේම දැන් මම ක්‍රීඩා කරනවා. මගේ බර 75ට තිබ්බේ, දැන් 55ක් වගේ තමයි. ඉතින් ඉස්සර වගේම දැන් මම ක්‍රීඩා කරනවා. ඒ ඔක්කොම මම මනෝ උපදේශණයෙන් තමයි මගේ වටිනාකම ඔක්කොම තේරුම් ගත්තේ. ඉතින් මම පොඩ්ඩක් බාධා කරනවා, බර කොච්චරක් තිබ්බ කිව්වද? 75ක් බර තිබුණා. එතකොට මේ කෑම මේ අපේ වෛද්‍යතුමන් කිව්වා වගේ වැඩිපුර කෑම විජු ලෙස කෑමෙන්ද මේක ඇති උනේ කොයි වගේද? ඔව්, ඇත්තටම කිව්වොත් මම ඉස්සර නම් කුඩා කාලේ ක්‍රීඩා කළා, කෙට්ටු ශරීරයක් තිබ්බ කෙනෙක්. නමුත් ඕලෙව කාලේදී තමයි මම මහත් වෙන්න ගත්තේ. මොකද ඒ කාලේ අපේ අම්මා ඔක්කොම, මම ඉස්සර බාස්කට්බෝල් කරා, ස්විමින් කරා, තව බැඩ්මින්ටන් ගැහුවා. ඉතින් මම නිතරම ෆීල්ඩ් එකේ ක්‍රීඩා කරන එක්කෙනෙක්. ඉතින් ඕලෙවල් කාලේදී 10 ශ්‍රේණිය වගේ එනකොට මගේ අම්මා ඒ ඔක්කොම නැවැත්තුවා. මොකද ඕලෙවල් වලට අවධානය දෙන්න ඕනේ කියලා.
ඉතින් ඒ කාලේ තමයි මම ඉතින් උදේට ඉස්කෝලේ යනවා හවසට ගෙදර යන ඉස්සෙල්ලා පන්ති ගොඩක් වෙලා පැය ගණන් පන්තිවල ඉන්නවා ඉතින් මට මේක ලොකු පීඩනයක් ඊට අමතරව මගේ අම්මා උදේ ඉඳන් හවස වෙනකන් කියන්නේ පාඩම් කරන්න කියලා ඉතින් මේක ලොකු ආතතියක් බවට පත් වුණා කියලා මම දැනගත්තේ මන්ඩු මිස් ගාවට ගිහින් උපදේශණේ ලැබුවට පස්සේ මොකද මම ඒ කාලේ මට ලොකු පීඩනයක් තිබුණා මම ඒ පීඩණයෙන් ඒ කියන්නේ සැහැල්ලුවක් ලැබුවේ කාලා ඒ කියන්නේ මම තුන් වේලම මං හරි බත් කන්න කැමති කෙනෙක් ඉතින් තුන් වේලම බත් සමහරවිට දෙපාර තුන් පාරක් දවල්ට බෙදා ගන්නවා ඊට අමතරව ඒ වේල් මැදදී මම අමතර චීස් චොක්ලට් සමහරවිට සාක්කුවේ තියාගෙන චොක්ලට් චීස් වගේ දේවල් කනවා කේක් කේකේව කනවා තේ බොන්න ගත්තා මම මොකද මම තේ වලටත් හරි කැමතියි ඉතින් රෑ 12ට වුණත් මම තේ තේකක් බොනවා ඉතින් මේකෙන් ඉස්සෙල්ලාම ඒ කියන්නේ 10 11 වෙනකොට එච්චර මගේ මහත් ගැටිය පෙනුන්නේ නැහැ හැබැයි ඒ ලෙවල් යන කාලේ මට කන්නාඩියාක් ඉස්සරහට යන්න තරම්වත් මට හිත දුන්නේ නැහැ මොකද මං කන්නාඩියාක් ඉස්සරහට ගියාම මට පුදුම අප්‍රසන්න ගතියක් තමයි දැක්කේ මං මහත් වෙලා කිසිම කෙනෙක් මට කැමති නැති බවක් තේරුණා අයිතක ඒ වයසේ ඉතින් අපි පිරිමි ළමයින්ගෙන් ආකර්ෂණය දිනා ගන්න බලනවා ඉතින් ඒ කාලේ මගේ යාළු ඔක්කොම ෆිගර්ස් මේන්ටේන් කරනකොට මම තමයි නිකන් අර මහත කෙනා ඉතින් මට කිසි කවුරුත් ආකර්ෂණය වෙන්නේ නැහැ ඉතින් නැන්දලා මාමලත් කියනවා බර අඩු කරගන්න කියලා ඒක මට ලොකු වදයක් වුණා අන්තිමට ඊට පස්සේ තමයි මම මම අපි ළඟට එන්නේ ඉස්සෙල්ලා ඔබ නොයෙකුත් බෙහෙත් ගන්න මෙතන තැන් වලට ගියා කිව්වනේ ඔව් 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 අනිවාර්යෙන් මම ඉතින් මට ඉස්සර ඉඳන් පොඩි කාලේ ඉඳන් හීනයක් තිබුණේ එයා හොස්ටස් කෙනෙක් වෙන්න නමුත් එයා හොස්ටස් කෙනෙක්ට අර කෙට්ටු ශරීරයක් තියෙන්න ඕනේ ඉතින් ඒක මට තිබුණ නැති නිසා මගේ අම්මට මම නිතර කිව්වා දැන් මං මහත කෙනෙක් වුණ නිසා මං අම්මට කිව්වා මට කෙට්ටු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි වෛද්‍යවරු ගාවට ගියා ඉස්ලාම් වෛද්‍යවරයෙක් ගාවට ගියා. එයා ගොඩාක් පෙති දුන්නා. ඒ පෙති වලට මට කලන්තේ වගේ දැනෙන්න ගත්තා. මගේ ඇඟ දුර්වල වෙන්න ගත්තා. මම නිතර නිදා ගන්න ගත්තා. මම ඊට පස්සේ ඒ බෙහෙත් ඔක්කොම ගන්න නැති කරා. මොකද ඒකෙන් මට ගොඩාක් අමාරු වුණා. ඊට පස්සේ මම වෙද මහත්තයෙක් ගාවටත් ගියා. එයා මට දුන්නා කල්කය ගුලි ඒව කන්නත් බෑ සමහර ඒවා. ඉතින් ඒවත් මම එහෙමම නැවැත්තුවා. ඊට පස්සේ මගේ යාළුවෙක් කියලා තමයි එයා සයිකෝලොජි කරන කෙනෙක්. ඉතින් එයා තමයි කිව්වේ උපදේශණයට යන්න ඒගොල්ලෝ ඒක හොඳයි කියලා. ඊට පස්සේ මම ඒක ගැන රිසර්ච් කරා. ඉතින් රිසර්ච් කරලා තමයි මම දැනගත්තේ මේ ආතනිය ගැන. ඊට පස්සේ එහෙම තමයි. මෙතන වැදගත් රහසක් කියනවා නෙමෙයි. අද හුඟක් කෙනෙක් හිතන්නේ බලාඩු කරගන්න මනෝවිද්‍යාත්මක උපදේශණේ වුණා. මර අඩු කරගන්න ඉස්සර මනස තමයි හදන්න ඕන. ඔබ හිතන්න ඕන ඇයි මම කෙට්ටු වෙන්නේ? ඇයි මම ලස්සන වෙන්නේ කියන එක. මෙන්න මේක මනසට දාන්න නැතුව මොනව කරත් හරියන්නේ නැහැ. ඔව්. ඇත්තටම හොඳම තැනකින් නැවතුවේ. හැබැයි විරාමයකට යන්න ඕන. අපි විරාමයට ගිහලා නැවතත් කතා කරමු. මදුපියමද මහත්මියගෙන් මට දැනගන්න ඕනේ ඇත්තටම දැන් මේ නයෝමි කතා කරපු දේවලුත් එක්ක මේ 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 මානසික ආතතියත් එක්ක ආපු කෑමකින් මහත් වුණාද නැද කොයි වගේද මේ දේ සිද්ධ වුණ නයෝමිට ඔව් නයෝමිට ඇත්තටම මානසික ආතතිය තිබුණා හැබැයි ඒක මානසික ආතතියක් කියන එක ගෙදර ආයවත් කවුරුවත් අඳුනගෙන තිබුණේ නැහැ නිල්මිනි කියන්නේ නයෝමිගේ දිනචරියාව ගත්තොත් එහෙම ඇත්තටම නයෝමි ඕ ලෙවල් වලට කලින් හොඳට නයෝමි කිව්වා වගේ කෙට්ටුවට ලස්සනට ක්‍රියාශීලීව හිටපු ගැහැණු ළමෙක් හැබැයි මේ ඕ ලෙවල් වෙනකොට ලං වෙද්දී අම්මා මේ සේරම මෙයා කර කර ඉන්න ස්පෝර්ට්ස් ඔක්කොම නවත්තනවා දැන් නයෝමිගේ දිනචරියාව බැලුවොත් උදේට ඉස්කෝලේ යනවා පැය 6-7ක් විතර වාඩි වෙලා ඉන්නවා ඊට පස්සේ හවස පන්ති ඒ පන්ති ගියාමත් පැය 4-5 වාඩි වෙලා ඉඳලා දැන් මොකද ඕ ලෙවල් කාලේ කිට්ටු වෙද්දී ගොඩාක් අපි දන්නවා රිවිෂන්ද අරක මේක ක්ලාසස් දානවනේ ඉතින් එතනත් තව පැය 4-5ක් වාඩි වෙලා ඉන්නවා ඉතින් කිසිම ව්‍යායාමයක් නැහැ ඉතින්
නයෝමිවත් දන්නේ නැතුව නයෝමි ලොකු ආතතියකට යනවා. නයෝමිට මේක ලොකු පීඩනයක් වුණා. මොකද මොනවාද අම්මගේ මේ දැන් ක්ලාස් මේ ඉස්කෝල ඉවර වෙලා ගෙදර ආවත් අම්මා මුළු දවසම කියන්නේ පාඩම් කරන්න ඕ ලෙවල් ළඟයි ඔහොම ඉඳලා හරියන්නේ නැහැ මෙන්න මේ වගේ කතා. ඉතින් දැන් නයෝමිට මේක පීඩනයක් වෙනකොට දැන් අර ක්ලාස් ගියාම නයෝමි පුරුදු වෙනවා කැන්ටින් එකට ගිහිල්ලා හැම වෙලේම මොන හරි ෂෝටීස් කන්න, කේක් කෑල්ලක් කන්න, එහෙම නැත්නම් ක්ලාස් ඇරිලා ගෙදර එද්දි මොන හරි පැණි බීම වර්ගයක් බොනවා, ටොෆි, චොක්ලට් මේ වගේ දේවල් කන්න හුරු වුණා. ඉතින් මේ කාලේ තමයි මේ නයෝමිගේ තරබාරුකම එන්න එන්න වැඩි වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඇය දැඩි මානසික අවපීඩනයකටත් ගොදුරු වෙලා තමයි අපි ළඟට එනකොටත් හිටියේ. මොකද ඇය ඇයගේ තරබාරුකම ඇයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඇයට හොඳ ලස්සන සිහිනයක් තිබුණා එයා හොස්ට කෙනෙක් වෙන්න. ඉතින් හැබැයි ඇයට ඒ සේරම හිතනකොට හැම දෙයක්ම වෙලා ඉවරයි නිල්මිනි. ඒ කියන්නේ ඇයට ඒ ලෙවල් වලින් පස්සේ තමයි හිතෙන්නේ මගේ බර වැඩි, මම කොහොමද එයා හොස්ට කෙනෙක් වෙන්නේ, මම කොහොමද ආපහු මගේ ලස්සන තියාගන්නේ කියලා ලොකු පීඩනයකට යනවා. ඉතින් දැන් මේක කොහොම වැදගත් දෙයක් දෙමව්පියන්ට. මොකද දෙමව්පියෝ ගොඩක් වෙලාවට හිතන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ඕ ලෙවල් ඒ ලෙවල් ශිෂ්‍යත්ව ගැන. හැබැයි ඔබ හිතන්න ඕනේ ඔබේ දරුවා කොහොමද ලස්සනට ඉන්නේ, ඔබේ දරුවාගේ රූපය ලස්සනට තියාගන්නේ කොහොමද, ව්‍යායාම ආහාර රටාව පිළිබඳව දෙමව්පියෝ දැනුවත්භාවයක් තියෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේක අධ්‍යාපනයේ එක කොටසක් වෙනවා නිර්මිනි. ඉතින් ඒක හරිම වැදගත්. මල් ළඟට එනකොට මෙන්න මේ දේවල් ටික තමයි මම මුලින්ම හොයාගත්තේ ඇයගේ. අනිත් එක අපි මේ දැන් මම ඇයට උපදේශන කරද්දී පළවෙනිම දේ තමයි බිහේවියර් මොඩිෆිකේෂන්. ඒ කියන්නේ නිරෝගී ජීවන රටාවක් ඇති කරන්නේ කොහොමද, නයෝමිගේ තිබුණ ජීවන රටාව මොන වගේද. ඇය ව්‍යායාම කරන එක නවත්තලා දැන් ඇය කිව්වා ඇය ඉස්සර බැඩ්මින්ටන් ප්ලේ කරා ස්පෝර්ට්ස් කරපු කෙනෙක්. ඉතින් නැවත ඒ වගේ රටාවක් ඇති කරන්න ව්‍යායාම ප්ලෑන් එකක් ඇති කරන්න, අනිත් එක ඇගේ ඊටිං ෂෙඩියුල් එක. ඉතින් මෙන්න මේ දේවල් නිසි ලෙස කළමනාකරණය කිරීම තමයි බිහේවියර් මොඩිෆිකේෂන් කියලා කියන්නේ. ඉතින් ඒක හරිම වැදගත්. ඊළඟ දේ තමයි ඇගේ සිතුවිලි සහ ආකල්ප. මේ ආකල්ප වෙනස් කරගන්නේ නැත්නම්, සිතුවිලි වෙනස් කරගන්නේ නැත්නම් ඇත්තටම අපිට තරබාරු කමින් එළියට එන්න, ගිජු කමින් එළියට එන්න චුට්ටක් අමාරුයි. ඉතින් ආරොන් ටී බෙග් කියන මනෝවිද්‍යාඥයා සිතුවිලි ප්‍රතිකාර ක්‍රමය ඉදිරිපත් කරලා තියෙනවා, කොග්නිටිව් බිහේවියරල් තෙරපි. ඒ කියන්නේ අපේ සිතුවිලි කොයි විදිහට වෙනස් වුණොත්ද අපිට අපි අපේ අරමුණට යන්න පුළුවන්. ඉතින් දැන් ඇයට මං ළඟට එනකොට ඇයට කිසිම මේ කිසි අරමුණක් තිබුණේ නැහැ. ඇයි මම වෙනස් වෙන්න ඕනේ, දැන් මට වෙනස් වෙන්න පුළුවන්ද, සහ ඇයට තිබුණ දෙයක් තමයි දැන් ඇය දන්නේ නැහැ මේ ආතතියට තමයි බනාඩු කරගන්න බනාඩු කරන්න විතරයි. ආකල්ප මේ වෙනසක් තිබුණේ නැහැ. ඔව්. එතකොට ආහාර රටාව කොයි විදිහටද මම වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඒක ගැන හරි විද්‍යාත්මක අවබෝධයක් ඇයට තිබුණේ නැහැ. මොකද දැන් ඩොක්ටර් කිව්වා තරබාරු අයගෙන් 48% 60% අතර ප්‍රමාණික පිරිසක් විවිධ මානසික රෝගවලටත් ගොදුරු වෙනවා කියලා. ඉතින් ඇයට ලොකු දැනුමක් තිබුණේ නැහැ මානසික අවපීඩනය සහ මානසික ආතතිය ගැන. ඉතින් මනෝ උපදේශනය ලබා දීම ඒකත් බොහොම වැදගත් කොටසක් වෙනවා උපදේශනයේදී. මොකද සමහර වෙලාවට අපි දකිනවා පත්තරවල විවිධ ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා මාසෙන් බර අඩු කරනවා, විවිධ බෙහෙත් වර්ග. ඉතින් සමහර වෙලාවට මේ හරි මනෝ අධ්‍යාපනයක් නැතිවීමත් එක්ක ගොඩක් ඒ දේවල් වලට යොමු වෙනවා. මේ ගොදුරු වෙනවා හරියට මේ වගේ බොරු දේවල් වලට ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ඔව්. ඉතින් නයෝමිත් මල් ළඟට එද්දී නයෝමිත් වේද මහත්තයෙක් හම්බ වෙලා තිබුණා, විවිධ දොස්තරලා මේ ළඟට ගිහිල්ලා තිබුණා. ඉතින් එතනදී නයෝමිගේ කන්ඩිෂන් එක බලන්නේ නැතුව පෙති විතරයි දීලා තිබුණේ. නයෝමි තැන් තැන් වල නිදා ගන්නවා, කිසි ක්‍රියාශීලීත්වයක් නැහැ. ඒ වගේම දිගටම පවතින නිතර පවතින හිසේ කැක්කුමක් තිබුණා. අර බෙහෙත් සේරම නැවැත්තුවට පස්සේ තමයි හිමින් හිමින් ඒක අඩු වෙන්න පටන් ගත්තේ. මොකද ඔබ නිසි ප්‍රමිතියක් නැති බෙහෙත් මේ විදිහට පාවිච්චි කරාම ඔබ යන්නේ තරබාරුකම අඩු කරගන්න. හැබැයි ඔබ දන්නේම නැතුව විවිධ රෝගවලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අධ්‍යාපනයත් එක්ක නයෝමිට හොඳ අවබෝධයක් තිබුණා මෙතනින් එළියට එන්නේ කොහොමද කියලා. අනිත් එක වැදගත් දෙයක් නිල්මිනි, මම නයෝමිට මේ මොනවාද ආහාර කොයි විදිහටද ගන්න කියලා ප්ලෑන් එකක් හදලා දුන්නා. මොකද නයෝමි පුරුදු වෙලා හිටියා මේ තුන් වේල ප්‍රධාන වේල් තුන ආහාර ගත්තට පස්සේ පැටිස්, කේක් මෙන්න මේ වගේ දේවල් කන්න. ඉතින් මෙතනින් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් අපිට එකතු වෙනවනේ. ඉතින් ඒ වගේ වෙලාවක අධික කැලරි නැති, ඒ කියන්නේ පළතුරු වගේ දේවල්, පේර කෑල්ලක්, ග්‍රීන් ඇපල් කෑල්ලක් වගේ කෑම ඇත්තටම
අඩු කරලා. ඒ වගේම ඊළඟ වැදගත්ම දේ තමයි ව්‍යායාම. දැන් අපි ගොඩාක් අය හුරු වෙලා ඉන්නවනේ ව්‍යායාම කරන්න. හැබැයි බහුතරයක් ගත්තොත් එහෙම ජිම් එකට ගිහිල්ලා ජොගින් ගිහිල්ලා එක්කෝ පැණි බීම එකක් බීලා තමයි ගෙදර යන්නේ. එහෙම නැත්නම් හොඳට කනවා. ඉතින් කැලරි ප්‍රමාණයක් දහනය කරාට වැඩක් නැහැ. තව කැලරි ප්‍රමාණයක් ඔබ ශරීරයට ඇතුල් කරගෙන. ඉතින් ඒ වගේ يعني ඒවෙන් ඈත් වෙන්න ඒ ගැන අවබෝධය ලබා දීලා ලබා දුන්නා මේ නයෝමිට. දැන් නයෝමි ඇත්තටම සතියේ දවස් 5ක් ව්‍යායාම කරනවා. ඇය බැඩ්මින්ටන් ප්ලේ කරනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඇය හරිම ක්‍රියාශීලී තරුණියක් නිර්මිනි. ඇත්තටම නයෝමි දැකම තේන. දැන් ලස්සනට ඇඟ හදාගෙන ලස්සනට ඉන්න වයසතුමනි අපිට කෙටි වෙලාවක් තියෙන්නේ. අවසාන වශයෙන් කියන්න පුළුවන්ද මේ තත්වයන් උඩ මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට තාමත්ම වැදගත් වේවි. තමන්ගේ ආහාර ගැනීම රටාව සහ මානසික ආතතිය සහ කල්පනා කිරීම සහ ටීවී එක බල බල කෑම කෑමේදී. ඔව් ඇත්තටම දැන් අපි හුඟක් වෙලාට අපේ ආහාර රටාවේ තියෙන්නේ අපි එක ඔබ කිව්ව එක හරි. ටීවී එක හුඟක් කිය අපි නවා අපි ටීවී එක ඉස්සරහ ඉඳන් තමයි ආහාර ගන්න. එතකොට අපි දන්නේ නැතුව හුඟා ලොකු ප්‍රමාණයක් කැවෙනවා. ඒ වගේම සමහර ලාවට අපි ව්‍යායාමයක් කරන මෙතුමිය කිව්වාගේ යෝර නැහැටිම ලොකු ආහාර වේලක් ගන්නව නැත්තම් හොඳට කෝල් බීම් එකක් බන හොඳට සීනි දාලා රුඩ් ඩ්‍රින්ක් එකක් බන ඉවරයි අර ව්‍යායාම කරපු සේරගම මට කියන්න ඕන ඔබට ස්ට්‍රෙස් හීටින් කියන්නේ මොකද්ද කියලා. අපි ආතතිය හොඳ දෙයක්. ආතතිය වැඩි වුණොත් ලෙඩක්. අපි ආතතිය ගන්නට පාලනය කරන්න ඕන. විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද? අපිට ආතතියක් ආවම වෙන්නේ ඉතාලම වැදගත් හෝමෝනයක් ස්ත්‍රා වෙන කෝටිසෝල් කියලා. මේ කෝටිසෝල් කියන හෝමෝනේ ශරීරයේ වැඩියෙන් ස්රවණාම නිල්මිනි අපිට වෙන්නේ අයිමත් විජුකම වැඩි වෙනවලු ආහාරයට තියෙන ආසාව වැඩි වෙනවලු. මොකද ඒකෙන් අපේ වැදගත් හෝමෝනය ලෙප්ටින් කියන හෝමෝනේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවලු. මේ ලෙප්ටින් කියන හෝමෝනය හැදෙන්නේ මේදම්ල වලින්. ඒකේ තියෙන වැදගත්කම අපි ආහාර ගත්තම මේදය සීනි වගේ දේවල් ගත්තට පස්සේ අපි තෘප්තිමත් කියලා දැනෙන්නේ මේ ලෙප්ටින් වලින්. ලෙප්ටින් එක සිග්නල් එකක් කියනවලු හයිපොතැලමස් එකට බ්‍රේන් එකේ. එතකොට අපේ ආහාරයට තියෙන ආසාව අඩු වෙලා යනවලු. දැන් කෝටිසෝල් කරන්නේ මොකද්ද? ලෙප්ටින් කියන හෝමෝනේ ක්‍රියාකාරීත්වය අඩු කරනවලු. ඒ කියන්නේ ඔබ ආතතියකටපත් වුණාම කෝටිසෝල් වැඩි වෙනවා. කෝටිසෝල් වලින් අනිත් පැත්තට ලෙප්ටින් ක්‍රියාකාරීත්වය අඩු කරනවා. ලෙප්ටින් ක්‍රියාකාරීත්වය අඩු වුණ හැටියෙම බ්‍රේන් එකට සිග්නල් යවනවා. ඔන්න තව ආහාර ගන්න ඔබ තෘප්තිමත් නැහැ කියලා. එහෙනම් ආතතිය අවම කර ගැනීම තමයි ඉතාත්ම වැදගත්ම දේ ඔබේ බර අඩු කරගන්න නම් තරබාරු බව අඩු කරගන්න නම්. හරිම වැදගත් දේවල් කතා කරේ. ගොඩාක් වටිනා දේවල් අද දවසේදී කතා කරේ. නවමි ඇත්තටම අපි වෙනුවෙන් අද පැමිණියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ ඇත්තටම ගොඩාක් වටිනා දේවල් කතා කරා වදිතුමනි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ කතා කරන දේවල් වලින් ගොඩක් දේවල් තමන්ගේ ජීවිතයේ තැන් තැන්වලදී තමන්ට උවමනා වෙන ප්‍රයෝජන වෙනවා. ඉතින් මේ දේවල් තමන්ගේ ජීවිතේ හදාගන්න කරන වැඩිය ඔන්න වැඩිපුර කරනවා නම් දැන් උන නවත්තන්න හොඳයි. ඉතින් ඒක නිසා මේ දේවල් හදාගෙන තමන්ගේ තරබාරුකම ගැන අපි අද කතා කරේ. විශේෂයෙන්ම ඔබ කල්පනා කර කර මානසික ආතතියකුත් හදාගෙන කෑමත් කාලා ඇඟත් කැත කරගෙන ලෙඩත් හදාගෙන ඉතින් මේ හැම දෙයක්ම නැතුව හොඳ ලස්සනට ඉන්න ඕන නිසා තමයි අපි අද කතා කරේ. වෛද්‍යතුමනි බෙහෙවින් ස්තුතියි අදාසේ අපිට එක සම්බන්ධ වුණාට. මද පියන් අද මහත්මේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අදාසේ ගිහිල්ලා එන්න අවසර දෙන්න නැවතත් අපි හමු වෙමු ඉරිදා හරියටම 10:30ට සිත ගාවා.